සුගත දිව්‍ය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද දිනේදී න්‍යූට්‍රින් පොතුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තයිරොක්සීන් වැඩිවීමේ රෝගේ, එහෙමත් නැත්නම් හයිපර්තයිරොයිඩිසම් කියන රෝගී තත්ත්වය පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන විශේෂ පුද්ගලයෙකු සම්බන්ධ කර ගැනීම සඳහා අප යොමු වුණා. ඉතින් ඒ තමයි ඔබ හොඳින්ම දැන හඳුනන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍ය නිරංජලා මීගුඩු විතානගේ මහත්මිය. ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහන. වෛද්‍යතුමනි, අප පෙර සාකච්ඡාවේදී ඔබතුමිය සමග සාකච්ඡා කළා මේ තයිරොක්සින් අඩුවීම පිළිබඳව. ඉතින් අද දිනේදී අපි දැනගන්නට කැමති මෙම තයිරොක්සින් වැඩිවීමේ රෝගයේ සම්බන්ධ. ඇත්ත වශයෙන්ම මේ තයිරොක්සින් වැඩිවීමේ රෝගය ඇතිවීමට හේතුව කුමක්ද? තයිරොක්සින් වැඩිවීමට හේතු ගණනාවක් තියෙනවා. මුළු ග්‍රන්ථියෙම ක්‍රියාකාරීත්වයේ වැඩිවීම, එහෙමත් නැත්නම් ග්‍රන්ථියෙන් කොටසක් ක්‍රියාකාරීත්වයෙන් වැඩිවීම මෙහිදී හඳුනා ගන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් මුළු ග්‍රන්ථියේම ක්‍රියාකාරීත්වය වැඩිවන රෝග සැලකුවහම ග්‍රේව්ස් කියලා තත්ත්වයක් තියෙනවා. එහිදී ග්‍රන්ථිය අධික්‍රියාකාරීත්වයකටපත් වෙනවා. ඒ වගේම තයිරොක්සින් හදන ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය මම කලින් සාකච්ඡාවකදී කිව්වා මොළයේ පාලනය යටතේ පවතින්නේ කියලා. එතකොට හයිපොතැලමස සහ පිටියුටරි කියන ග්‍රන්ථියෙහි ඇතිවන ඇතැම් ගෙඩි තයිරොක්සින් හදන ග්‍රන්ථිය උත්තේජනය කරන්නට පුළුවන්. එවැනි තත්ත්වවලදීත් මුළු ග්‍රන්ථියේම ක්‍රියාකාරීත්වය වැඩිවීම අපි දකින්නට පුළුවන්. සමහර වෙලාවට ග්‍රන්ථියේ ඇතිවන පිළිකා තත්ත්වවලදීත් තයිරොක්සින් අධික්‍රියාකාරීත්වයකට පත්වෙන්නට පුළුවන්. සුලභ තත්ත්වයක් වන්නේ තයිරොක්සින් හදන ගෙඩි ඇතිවීම. ඒකට අපි කියනවා ටොක්සික් මල්ටි නොඩියුලර් ගොයිට කියලා. තයිරොක්සින් හදන ග්‍රන්ථිහි එක ගැටිත්තක් හෝ ගැටි කිහිපයක් මොළයේ පාලනයෙන් මිදිලා තනියෙන් අධික්‍රියාකාරීත්වයකට ලක්වෙන්නට පුළුවන්. මෙවැනි අවස්ථාවලදීත් රුධිරයේහි තයිරොක්සින් හෝමෝනය වැඩි වෙන්නට පුළුවන්. මේ කාරණා කිහිපය තමයි අපි සුලභවම හඳුනාගෙන තියෙන්නේ තයිරොක්සින් වැඩිවීමට හේතු වශයෙන්. වෛද්‍යතුමනි, අප දැනගන්නට කැමති මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද? අපේ ප්‍රේක්ෂකයන් බලාගෙන ඇති මෙය අපිට ගෙදර ඉඳගෙනම අඳුන ගැනීමේ හැකියාව පවතිනවාද කියන එක පිළිබඳව දැනගන්නට. ඉතින් ඔබගේ යම් යම් රෝගී ලක්ෂණ ඇති මේ සම්බන්ධව වෛද්‍යතුමනි අපේ ප්‍රේක්ෂකයන්ට සඳහන් කළොත් ඒ හා සම්බන්ධව අපට දැනගැනීමට හැකියාවක් දෙන රෝගී ලක්ෂණ මොනවාද කියන එක පිළිබඳව. ඔව්, තයිරොක්සින් වැඩිවීමේදී විශේෂ රෝග ලක්ෂණ ගණනාවක් අපිට දකින්නට ලැබෙනවා. ඔවුන් අධික්‍රියාකාරීත්වයක ඉන්නේ, බොහෝ කලබල ස්වරූපයක් දකින්නට ලැබෙනවා. ඒ වගේම නිතර තරහ යන නුරුස්සන සුළු ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. දහඩිය දැමීම අධික ලෙස වැඩිවීමට පුළුවන්. හෘද ස්පන්දනය දැනෙනවා වගේ අපි කියනවා පැල්පිටේෂන්ස් කියලා. ඒ කියන්නේ හෘද ස්පන්දනය තමන්ට දැනෙනවා. හරියට අපි බොහොම වෙහෙසකර ක්‍රියාවක් කෙරුවට පස්සේ අපට එකවර හෘද ස්පන්දනය දැනෙනවා වගේ තත්ත්වයක් නිතරම ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම අධික ලෙස තෙහෙට්ටු ගතිය, උදාසීන බව, නිින්ද නොයෑම, අධික බඩගිනි ස්වභාවය, නිතරම බඩගිනි ඇති වෙන්නට පුළුවන්. මේ කොයිතරම් ආහාර ගත්තත් ශරීරය කෘෂ වෙනවා. මේකත් තයිරොක්සින් වැඩිවීමේ ප්‍රධානම ලක්ෂණයක්. ඒ වගේම තමයි මලපහ නිතර පිටවීම සහ දියර ස්වභාවයෙන් යන්නට හැකියාව තියෙනවා. ඒ වගේම සමෙහි කැසීම, සමෙහි ඇතිවන වෙනත් නොයෙකුත් රෝග ස්වභාව තයිරොක්සින් වැඩිවීම නිසා ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම මනසටත් මානසිකවත් මේ තත්ත්වය බලපාන්න පුළුවන්. ඔවුන්ටත් මානසික ආතතිය වගේ දේවල් ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම සයිකෝසිස් වැනි තත්ත්වය, කියන්නේ වෙනත් මානසික ව්‍යාධීන් වශයෙන්ුත් මේ තයිරොක්සින් වැඩිවීම බාහිරට පෙන්නුම් කරන්නට පුළුවන්. වෛද්‍යතුමනි, මම දැනගන්නට කැමති මේ රෝගී තත්ත්වයේ ඔබ සඳහන් කළ එම රෝගී ලක්ෂණ පවතිනවා නම් අපේ ප්‍රේක්ෂකයන් යම්කිසි පුද්ගලයෙක්ට මෙම රෝගී ලක්ෂණයක් පවතිනවා නම් මුලින්ම කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව. ඔව්, මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් සමහරු බොහෝ විට හිතනවා මේක මේ දහඩිය දැමීම, උෂ්ණත්වය වැඩිකම නිසා කියලා. එවැනි දේවල් ඒ වගේ මඟ ශරීරය කෙට්ටුවීම, වෙනත් මොනවා හරි කාරණාවක් නිසා ආහාර පාලනය, එහෙමත් නැත්නම් ව්‍යායාම වල යෙදීම නිසා කියලා. නමුත් මේ වගේ දේවල් සම්බන්ධයක් නැතිව බොහෝ විට ප්‍රධානම ලක්ෂණ මම කිව්වොත් හඳුනාගත හැකි ප්‍රධානම ලක්ෂණ අධික ලෙස කුසගිනි ඇතිවීම සමග ශරීරය කෘෂවීම, හෘද ස්පන්දනය තමන්ට දැනෙනවා වගේ ඇතිවීම, අතපයෙහි ඇතිවන වෙව්ලීමේ ස්වභාවයක්, ගැස්මක් වගේ අතපය වෙව්ලීමේ ස්වභාවය, දහඩිය අධික ලෙස ඇතිවීම වගේ රෝග ලක්ෂණ තිබෙනවා නම්. ඒ වගේම සමහර විට මම මුලින් සඳහන් කරපු එක්තරා කාරණයක් තමයි ග්‍රේව්ස් ඩිසීස් කියලා. ඒ කියන්නේ තයිරොක්සින් හදන ග්‍රන්ථිය අධික්‍රියාකාරීත්වයකට පත්වීමේ රෝගයක් පවතිනවා. මෙවැනි තත්වයකදී ඇස්වලටත් බලපාන්නට පුළුවන්. ඇස් ලොකු වීම, ඇස්වලට යමක් වැටුණා වගේ ඇස්වලට දැනෙන
ස්වභාවය ඇස් රතුවීම, කඳුළු ගැලීම මෙවැනි රෝග ලක්ෂණත් තයිරොක්සින් වැඩිවීමේ රෝග ලක්ෂණ වෙන්නට පුළුවන්. මෙවැනි ලක්ෂණ මොනවා හරි තිබෙනවා නම් වහාම ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසීම තමයි ඔබ කළ යුත්තේ. කාර්යබහුල ජීවිතයත් සමගින් බොහෝ දෙනා මෙවැනි රෝග ලක්ෂණ අමතක කිරීමට පෙළඹෙනවා. ඉතින් මෙවැනි රෝග ලක්ෂණ අමතක කරමින් ජීවත් වීම නිසා අපිට බොහෝ සංකූලතා එහෙමත් නැත්නම් හානිකර තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඉතින් මම දැනගන්නට කැමති වෛද්‍යතුමනි, මෙම තත්ත්වය අපි ගණන් නොගෙන සිටීමෙන් ඇතිවිය හැකි සංකූලතා තත්ත්ව මොනවද කියන එක පිළිබඳව? ප්‍රධාන වශයෙන්ම හෘදය වස්තුවට බලපාන්නට පුළුවන් හෘද ස්පන්දනයේ වේගය වැඩිවීම සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ස්පන්දනයේ ඇතිවන අක්‍රමිකතා, හෘද ස්පන්දනයේ රටාවේ වෙනස්කම් ඇති වෙන්නට පුළුවන්. නොසලකා හැරීමෙන් කාලයක් ගත වෙද්දී හෘද වස්තුව අක්‍රිය වෙන්නට පවා පුළුවන්. ඒ කියන්නේ හાર્ට් ෆේලියර් කියන තත්ත්වය ඇති වෙන්නට පුළුවන් නොසලකා හැරීමෙන්. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් තයිරොක්සින් හුඟක් වැඩි වී තියෙනකොට අපේ ශරීරයේ තියෙන පොටෑසියම් කියන ලවණයේ යම් වෙනස්කමක් ඇති වෙන්නට පුළුවන්. මේ ලවණය අඩු වීමෙන් සමහර වෙලාවට පීරියෝඩික් පැරාලිසිස් කියන තත්ත්වය, ඒ කියන්නේ අපි හිතමු අංශභාග ස්වභාවයක් වගේ දෙයක්, ඒ කියන්නේ අතපය සම්පූර්ණ පණ නැතිව හොලවන්නට පවා බැරි වීම, මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරගන්නට පුළුවන්. නමුත් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් මේ ලවණවල ඇතිවන වෙනස්කම් නිසා. ඒ වගේම තමයි ග්‍රේව්ස් ඩිසීස් කියන තත්වේදී ඇසට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඇස්වලට ඇස් ලොකු වීම, ඉදිරියට නෙරායීම, ඇස් රතුවීම, කඳුළු ගැලීම වැනි තත්ත්ව, ඇස්වල තුවාල ඇතිවීම මෙවැනි තත්ත්ව නිසා පසුව ඇස් අන්ධවීම දක්වා පවා මේ තත්ත්වය වර්ධනය වෙන්නට පුළුවන්. වෛද්‍ය විද්‍යාව කියන්නේ දිනෙන් දින දියුණු වෙන දෙයක්. නව සොයා ගැනීම සමගින් නව ඖෂධ සොයා ගැනීම, නව ප්‍රතිකර්ම සොයා ගැනීම තියෙනවා. ඉතින් මම දැනගන්නට කැමති වෛද්‍යතුමනි, මේ හා සම්බන්ධව පවතින ප්‍රතිකර්ම පිළිබඳව. තයිරොක්සින් වැඩිවීමටත් ගිලින පෙති වර්ග තියෙනවා. පෙති වර්ග කාණ්ඩ දෙකක් තියෙනවා. මේ කාණ්ඩ දෙකේම ප්‍රතිකර්ම ගැනීමෙන් ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. බහුතරයක් මේ තයිරොක්සින් සඳහා පාවිච්චි කරන කාබිමසෝල්, මෙතිමසෝල් සහ ප්‍රොපයිල් තයෝරැසිල් කියන ප්‍රතිකර්ම වලින් සුව වෙනවා. 70%ක් පමණ දෙනෙක් ගිලින පෙති වර්ග වලින් සුව කරන්නට පුළුවන්. එසේ සුව නොවන අයට වෙනත් ප්‍රතිකර්ම වර්ග තියෙනවා. උදාහරණයක් වශයෙන් විකිරණශීලී අයඩින් ප්‍රතිකර්මය ගැනීමෙන් ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට පුළුවන්. එවැනි ප්‍රතිකර්මවලට යොමු වීමේ නොහැකියාවක් හෝ ප්‍රතිකර්මවලට යොමු කර ගැනීමට බැරි තත්ත්වයේ වෙනත් ප්‍රශ්න තියෙන අයට, ඒ කියන්නේ මම පොඩි උදාහරණයක් කිව්වොත් ග්‍රේව්ස් ඩිසීස් කියන තත්ත්වය නිසා ඇස්වලට දරුණු ලෙස බලපා තියෙනවා නම් යම් අයෙකුට, එවැනි කෙනෙකුට අපට අයඩින් ප්‍රතිකර්මය යොමු කරන්නට බැහැ. එවැනි තත්ත්ව තියෙනවා නම් ගිලින පෙති වර්ග හෝ ඇතැම් විට ශල්‍යකර්ම වලට පවා යොමු වෙන්නට සිදු වෙන්නට පුළුවන්. ඉතින් ශල්‍යකර්ම වලිනුත් සුව කරගන්නට පුළුවන් තයිරොක්සින් වැඩියෙන් හැදෙන අවස්ථාවලදී, ඒ කියන්නේ වැඩිපුර හැදෙන ගෙඩි වර්ග හෝ මුළු ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා තියෙන අවස්ථාවලදී ශල්‍යකර්ම මගිනුත් මේ තත්ත්වය සම්පූර්ණ සුව කරගැනීමේ හැකියාව තියෙනවා. අතීතයේ වගේ නෙමෙයි වර්තමානයේ මිනිස්සු හරි වෙනස්. දැන් යම්කිසි රෝගාබාධයක් සඳහා ඖෂධයක් ලබා ගන්නවා නම් ඔවුන් පුරුදු වෙලා තියෙනවා ඒ හා සම්බන්ධව පවතින අතුරු ආබාධ මොනවද කියන එක පිළිබඳව දැනගන්නට. ඉතින් වෛද්‍යතුමනි, මම දැනගන්නට කැමති මේ අධිතයිරෝයිඩතාවය, එහෙමත් නැත්නම් හයිපර්තයිරෝයිඩිසම් සම්බන්ධව අපි භාවිතා කරන ඖෂධවල අතුරු ආබාධ පවතිනවද, ඒවා මොනවද කියන එක පිළිබඳව දැනගන්නට. තයිරොක්සින් වැඩිවීම සඳහා පාවිච්චි කරන බෙහෙත් සම්බන්ධයෙන් අතුරු ආබාධ තියෙනවා. ඒවා සමහර අතුරු ආබාධ ඉතාමත්ම දරුණු අතුරු ආබාධ කියලා සැලකන්න පුළුවන්. නමුත් මේවා ඉතාමත්ම දුර්ලභයි. සුලභ ලෙසම අතුරු ආබාධ දකින්නට අපට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි කලබල වෙන තත්ත්වයක් තමයි සුදු රුධිරාණු අඩුවීම. මේ තයිරොක්සින් සඳහා අධික තයිරොක්සින් තියෙන විට පාවිච්චි කරන පෙති වර්ග දෙකටම ලේවල නොයෙකුත් ගැටලු ඇති කරන්නට හැකියාව තියෙනවා. ඉතින් සුදු රුධිරාණු අපි දන්නවා අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වෙනුවෙන් සටන් දින සෛල. ඉතින් යම් හේතුවක් උඩ මේ සුදු රුධිරාණු සෛල අඩු වුණොත් නොයෙකුත් විසබීජ ආසාදනවලට කෙනෙක් ලක්විය හැකියි. ඉතින් මේ තයිරොක්සින් සඳහා පාවිච්චි කරන කාබිමසෝල් සහ ප්‍රොපයිල් තයිරොසිල් කියන පෙති වර්ගවලින් මේ තත්ත්වය බොහොම දුර්ලභ වුණත් ඇති වෙන්නට හැකියාවක් ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ඇතැම් විට හන්දි සම්බන්ධ හන්දි වේදනා වගේ දේවල්, හමෙහි ඇතිවන දද වැනි තත්ත්ව, හමෙහි ඇතිවන කැසීම් සහ ඉතාමත්ම විරල තවත් ගැටලුවක් තමයි අක්මාව සම්බන්ධ ඇතිවන තත්ත්ව. අක්මාවටත් මේ පෙතිවලින් සමහර විට හානි සිද්ධ වෙන්න පුළුවන්. එතුමනි, ඔබගේ සාකච්ඡාව සමග මට නැගෙන ප්‍රශ්නයක් තමයි මේ තයිරොක්සින් අධිකතාවය සඳහා භාවිත කරන ඖෂධ ප්‍රමාණය අඩු කරගැනීමෙන් එහෙම නැත්නම් මේවායෙන් ඇතිවන සංකූලතා
අවම කර ගැනීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් යම් අපේ රෝගී පුද්ගලයන් භාවිතා කළ යුතුද? තයිරොක්සින් වැඩිවීම සඳහා ප්‍රතිකර්ම නියම කරන විටම වෛද්‍යවරයා ඔබට අනිවාර්යෙන් උපදෙස් දේවි. යම් හේතුවකින් ඔබට උණ එහෙමත් නැත්නම් උගුරේ ආසාදන සෙංගිඩි වැනි එවැනි තත්ත්ව ඇති වුණොත් වහාම පැමිණ වෛද්‍යවරයා මුණ ගැසෙන්නට කියලා. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ ප්‍රතිකර්ම පටන් අරගෙන මුල මාස දෙකක් තුනක් පමණ ඇතුළත කාලය සීමාව තුළදී. ඉතින් එවැනි කාලයක් ඇතුළත එවැනි තත්ත්වයක් ඇති වුණොත් එසේත් නැත්නම් අක්මාව සම්බන්ධ ගැටලු හෙපටයිටිස් කියන තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. එවැනි හෙපට ටොක්සිසිටි කියන තත්ත්වය අක්මාවට විස වෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වවලදී ඇතිවෙන නොයෙකුත් ප්‍රශ්න රෝගියාට දැනෙන තත්ත්ව තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබේ වෛද්‍යවරයා ඔබට උපදෙස් දෙවි මේ බෙහෙත් වර්ග පටන් ගන්නා අවස්ථාවලදී. ඔබ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉඳ මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් වහාම ගොස් ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසීමයි කළ යුත්තේ. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ යම් කිසි රෝගී තත්ත්වයක් ඇති වුණා නම් නිට්ටාවට සුව කර ගැනීමට. ඉතින් මේ නිට්ටාවට සුව කර ගැනීම එහෙම නැත්නම් ඩෙෆිනිටිව් ට්‍රීට්මන්ට් එකක් මේ සඳහා පවතිනවාද? ඔව්, තයිරොක්සින් වැඩිවීම ඇතිවන්නේ කුමන හේතුවක් නිසාද කියන එක මත තමයි ඒත් අපිට නිට්ටාවට සුව කර හැකිද නැද්ද කියන එක තීරණය වෙන්නේ. බොහෝ විට තයිරොක්සින් වැඩිවීම නම් නිට්ටාවටම සුව කළ හැකි තත්ත්වයක්. කාලයක් ප්‍රතිකර්ම වලට යොමු වෙන්නට සිදුවේවි. නමුත් ප්‍රතිකර්ම ගැනීමෙන් නිට්ටාවට සුව කර ගැනීමේ හැකියාව තියෙනවා. තයිරොක්සින් වැඩිවීම සඳහා භාවිත කරන පෙතිවර්ග, වැඩිවීම නිසා ඒකට ප්‍රතිකර්ම කරන පෙතිවර්ග, අයඩින් ප්‍රතිකාරය සහ ඔපරේෂන් ශල්‍යකර්ම කියන මේ කාරණා තුනෙන්ම තයිරොක්සින් වැඩිවීම නිට්ටාවට සුව කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කර ගැනීම සඳහා අයඩින් ප්‍රතිකාරයක් පිළිබඳව ඔබතුමිය යෝජනා කරනවා. මේ අයඩින් ප්‍රතිකාරය යම්කිසි පුද්ගලයෙක් ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් සිදු කළ යුතු ප්‍රිකෝෂන්ස් එහෙම නැත්නම් පූර්වෝපායන් පවතිනවාද? අයඩින් ප්‍රතිකාරය විකිරණශීලී ද්‍රව්‍යයක්. එය ලබා ගැනීමෙන් පසු රෝගීන්ට අයඩින් ප්‍රතිකාරය යොමු කරන ස්ථානයෙන්ම නොයෙකුත් උපදෙස් සහිත පත්‍රිකාවක් ලබා දෙනවා. ඒ කියන්නේ මේ විකිරණශීලී ගතිය තමන්ගේ ශරීරයේ යම් කාලයක් පවතිනවා. ඉතින් එවැනි අවස්ථාවලදී පොදු ප්‍රවාහන සේවාවන් වල ගමන් කිරීමෙන් වැළකීම, කුඩා දරුවන් සමග කල්ගත කිරීම අවම කිරීම සහ ඔවුන්ව අතපත ගෑමෙන් වැළකීම යම් කෙටි කාලයකට පමණයි මෙවැනි ප්‍රශ්න පවතින්නේ. ඒ වගේම පොදු වැසිකිළි භාවිතය හැකිතරම් අඩු කර ගැනීම වැනි නොයෙකුත් උපදෙස් ඔබට ලැබෙනවා. ඉතින් ඒ උපදෙස් පිළිපැදීමෙන් ඔබට මේ තත්ත්වයේ මේ විකිරණ ඔබගේ ඇඟෙන් පිටවන විකිරණ වලින් අනිත් අයට ඇතිවන හානි අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඩෙෆිනිටිව් ට්‍රීට්මන්ට් එකක් එහෙම නැත්නම් තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ මේ අධි ක්‍රියාකාරීත්වය අවම කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි ක්‍රමවේදයන් දෙකක් පිළිබඳව ඔබ මතු කරනවා. එකක් තමයි තයිරොයිඩ් එක්ටොමි, එහෙම නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ කොටස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය. අනෙත් එක තමයි අයඩින් ප්‍රතිකාරය. ඉතින් ඔබතුමියගෙන් අපි දැනගන්නට කැමති මේ ක්‍රමවේදයන් දෙකෙන් සුදුසු ක්‍රමවේදයක් පවතිනවාද, එහෙම නැත්නම් ඒ තීරණය වන්නේ එම රෝගියාගේ රෝගී තත්ත්වය මතද කියන එක පිළිබඳව. පැහැදිලිවම එය තීරණය කරන්නේ වෛද්‍යවරයා රෝගියාට ගැළපෙන ආකාරයට. හැම රෝගියෙකුටම අයඩින් ප්‍රතිකර්මය ගැළපෙන්නේ නැහැ. හැම රෝගියෙකුටම ශල්‍යකර්ම ගැළපෙන්නේ නැහැ. මේ කාරණා දෙක තමන්ට ගැළපෙන සුදුසු කාරණාව කුමක්ද, ප්‍රතිකර්ම විදිය කුමක්ද කියන එක වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා තමයි තීරණයකට එළඹිය යුත්තේ. උදාහරණයක් හැටියට ගර්භණී වීමේ අවශ්‍යතාවයක් පවතින අයට, කුඩා ළමයින්ට, ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථිය අධික්‍රියාකාරීත්වයට සම්බන්ධව ඇස්වලට බලපෑම ඇති වී තිබෙන අයට අයඩින් ප්‍රතිකර්මයට යොමු වීමේ හැකියාවක් නැහැ. නමුත් අනෙක් අයට මෙවැනි ගැටලු නැත්නම් අයඩින් ප්‍රතිකර්මය ඉතාමත්ම හොඳ විකල්පයක්. ශල්‍යකර්මයකට යොමු වෙනවටත් වඩා හොඳ විකල්පයක් වෙන්නට පුළුවන් සමහරුන්ට. නමුත් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ඉතා ග්‍රන්ථිය විශාලයි, ඒ වගේම නොයෙකුත් ගැටලු තියෙනවා ග්‍රන්ථිය ලොකු වීම සම්බන්ධයෙන්, ගිලීමේ අපහසුතාව, ශ්වසන අපහසුතාව වැනි දේවල් පවතිනවා. එවැනි ඒ වගේම තමයි අයඩින් ප්‍රතිකර්මයට යොමු වීමේ නොහැකියාව තියෙනවා. එවැනි තත්ත්වවලදී ශල්‍යකර්මයක් මගින් ග්‍රන්ථිය ඉවත් කර ගැනීම සුදුසුයි. එය වෛද්‍යවරයාත් සමඟ සාකච්ඡා කරලා තමයි තීරණය කළ යුත්තේ. ඔබතුමියගේ සාකච්ඡාවේ ඔබතුමිය හොඳ කාරණයක් මතු කරනවා මේ ගර්භණී අවස්ථාව පිළිබඳව. ඇත්ත වශයෙන්ම මම දැනගන්නට කැමතියි මෙම අධි තයිරොයිඩතාවයේ, එහෙම නැත්නම් තයිරොක්සින් හෝමෝනේ අධිකතාවය නිසා ගර්භණී තත්ත්වයට පත්වීමේ හැකියාව පවතිනවාද කියන එක පිළිබඳව දැනගන්නට. ගර්භණී තත්ත්වයට පත්වීමේ හැකියාව අඩු වෙන්නේ නැහැ. නමුත් ගර්භණී තත්ත්වයට පත්වෙන්නට බලාපොරොත්තු වන සෑම කාන්තාවක්ම තමන්ට තයිරොක්සින් සම්බන්ධ ගැටලුවක් තිබෙනවා නම් තයිරොක්සින් අඩුවීම හෝ වැඩිවීම මේ කාරණා දෙකම ප්‍රතිකර්ම මගින් සාමාන්‍ය තත්ත්වයකට පත් කර ගැනීමෙන් පසුව තමයි ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ. මක්නිසාද කිව්වොත් තයිරොක්සින් වැඩි තත්ත්වයත් නරක විදිහට ගර්භණී තත්ත්ව කාලයේදී බලපාන්නට පුළුවන්. ඒ කියන්නේ
මලදරු උපත් ඇතිවෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් තයිරොයිඩ් ගබ්සා වීම ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම තමයි දරුවාට කලලය අවදීදී නොයෙකුත් සංකූලතා ගැටලු ඇතිවෙන්නට පුළුවන්. ඒ නිසා තයිරොක්සින් මට්ටම සාමාන්‍ය මට්ටමක තබාගෙන සිටින අතරේදී ගර්භණී වීම තමයි සුදුසු විදිහ. වෛද්‍යතුමනි, මම දැනගන්නට කැමතියි මේ අධි තයිරොයිඩතාවය, එහෙමත් නැත්නම් අධික තයිරොක්සින් හෝමෝනේ ස්‍රාවීම සම්බන්ධ ලෙඩ රෝග ආශ්‍රිතව අපි සිදු කළ යුතු පරීක්ෂණ මොනවාද, ඒ සඳහා ගත යුතු උපාය මාර්ග මොනවාද කියන එක පිළිබඳව ඔබතුමීගෙන් දැනගන්න. තයිරොක්සින් වැඩිවීමේදී අපට රුධිර පරීක්ෂණ තියෙනවා, TSH කියන හෝමෝනය, ඒ වගේම ෆ්‍රී T3, ෆ්‍රී T4 කියන හෝමෝන පරීක්ෂණ කිරීමෙන් රුධිරෙහි තයිරොක්සින් වැඩියෙන් පවතිනවාද අඩුවෙන් පවතිනවාද කියන එක නිර්ණය කරන්නට පුළුවන්. ඒ වගේම තමයි වෛද්‍යවරයා, ඔබේ වෛද්‍යවරයා තමයි තීරණය කළ යුත්තේ ස්කෑන් පරීක්ෂණයකට යොමු වීම අත්‍යවශ්‍යද නැද්ද කියන එක. තයිරොයිඩ් ග්‍රන්ථියේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය බලන්නට අයිසොටෝප් ස්කෑන්ස් කියලා පරීක්ෂණ තියෙනවා. එමත් නැත්නම් සාමාන්‍ය අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂාවෙනුත් ග්‍රන්ථියෙහි ගෙඩි පවතිනවාද, වෙනත් ගැටලු සහගත තත්ත්ව තියෙනවද, ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය වැඩිවීම සම්බන්ධයෙන් යම් කිසි අදහසක් ගන්නට ඒ වැනි පරීක්ෂණත් ඉවහල් වෙනවා. සුපුරුදු පරිදි නියුට්‍රින් පෝ සමගින් සම්බන්ධ වී අපට බොහෝ වැදගත් වෙන වෛද්‍ය කාරණා සම්බන්ධයෙන් කියා දුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍ය නිරංජලා මීගොඩ විද්‍යානගේ මහත්මියනි, ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සුවත දිවියකට සමදාව බෝරගෙන තවත් අරුත්බර වූ වීඩියෝ එකකින් හමුවෙමු. එතෙක් ඔබට සුවත දිවියක් ප්‍රාර්ථනා කරනවා.